ඔයාලා සාදරෙන් පිළිගන්නවා මම ප්‍රවිසර ඉතින් මම අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා ඊට කලින් සුබ අලුත් අවුරුද්දක් කියලා පිළිගන්නවා මම අද ගෑම තියෙන ප්‍රොඩක්ට් රිවියු එක DJI සමාගමේ RSC 2 Pro Combo කියන gimbal එක ඉතින් මේක DJI ලගේ කලින් ආවා Ronin S කියලා ඊට පස්සේ SC RS එකක් ආවා RS එකෙන් පස්සේ ආපු අලුත්ම gimbal එක තමයි මේ RSC 2 කියන gimbal. ඉතින් මේකේ pro version එකයි normal version එකයි තියෙන දෙකේ වෙනස තමයි pro version එකට wifi wireless transmitter එකක් හම්බෙනවා අනිත් එක normal එකේ ඒ transmitter එක හම්බෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයගොල්ලෝ ගෙන්න තියෙන්නේ DJI එකේ RSC Pro කියන එක. අපි එන battery review කරන්න බලමු. මේ තියෙන්නේ අපේ gimbal එක. අපි දැන් unbox කරලා බලමු. පවුච් එකක් තියෙනවා. ඒක අරන් අරලා. මේ hard case එකේ තමයි ඔයාලට gimbal එක අරන් යන්න උඩ. අපි ඉස්සෙල්ලාම carry වල තියෙනවා. phone hold එක තියෙනවා. ඊට පස්සේ charge එක තියෙන මම මේ Nokia එකේ charge එකක් use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට camera mount එක තියෙනවා. button එකේ handle එක මේක තුනකට කඩලා fit කරන්න පුළුවන්. මේ ફોકસ મોટર එක මේක ફોકસિંગ වලට મોટર එක දෙන්නත් පුළුවන් મોඩ් එකට දෙන්නත් පුළුවන් zoom in lens එක ගැවුවනම් මේකට zoom in મોඩ් එක දෙන්න පුළුවන් ඒ වගේ කෙච්චර ඊට පස්සේ අපිට තියෙනවා cables එකක් තියෙනවා පොඩක් තියෙනවා ඉතින් මේක තියෙනවා data cable එකක් තියෙනවා allen key එකක් තියෙනවා නැත්සලයක් හම්බෙනවා. ඉතින් මේකෙන් තමයි කැමරා තියෙන මේ equipment එක set කරන්නේ. මොටර් එක set කරන handle එක තියෙනවා. අපිට කැමරා වල set කරන grip එකක් තියෙනවා වෙනම additional grip එකක්. lens mount එක lens එක balance වෙනවා හිටින grip එකක් තියෙනවා. තනක් සරිය හම්බෙන මේ තියෙන අපේ කේබල් ටික ඉතින් මේකේ ඔක්කොම type c2 micro usb a කේබල් එක මේ කේබල් වල එක ගාලා තියෙනවා හරි නැති එතන මේ පොඩි එකේ ගාලා තිනවා ඒ අවශ්‍ය කේබල් එක මොකක්ද කියලා හරි අපි ඊට පස්සේ අපි gimbal එක එළියට ගන්නවා සිවි ගොඩක් දේවල් ඉතින් තියෙනවා. යකට නම් යක කෑල්ල තමයි gimbal එක දාලා තියෙන්නේ. මෙන්න තියෙන අපේ gimbal. මේක මෙතන ලොක් එක ඇරිය. ලොක් එක රිලීස් කරගත්තා. මේකම උඩට කඩන් තියෙන්නේ ඊට පස්සේ අපි ආයෙ ලොක් කරගන්නවා මේක අපේ බොටම් හැන්ඩල් එක සෙට් කරගන්න ඕනේ ඉතින් අපි බොටම් හැන්ඩල් එක සෙට් කරගන්න දැන් මේක මම ඉස්සල කිව්වා වගේ මෙන්න මේ කෑලි තුන කරගන්න හිටව ගන්න මට බේන ඇති ඉතින් මං කලින් කිව්වා වගේ මේකට මේ කොම්බෝ කියන එකට gimbal එකට හම්බෙනවා wireless transmitter එකක්. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේ transmitter එකෙන් ඔයාලට පුළුවන් phone එකේ wifi connect කරලා wireless gimbal එක control කරන්න, يعني pan කරන්න, tilt කරන්න, roll කරන්න, තනිකර ඔයාගේ අතින් කරන movement එක තනිකරම phone එකේ wireless control කරන්න පුළුවන්. ඉතින් focus කරන්න, zoom කරන්න, ISO ගන්න ඒ වගේම පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
මේ තියෙන්නේ ටිල්ට් ලොක් එක. ටිල්ට් ලොක් එකෙන් අපිට පුළුවන් ඒ කියන්නේ කැමරාව උඩයට හදලා බැලන්ස් කරන්න මේ හැන්ඩල් එක. ඒ වගේම තමයි මේ තියෙන රෝල් ලොක් එක. මේකත් සේෆ්ටි ලොක් එකක් නේ, සේෆ් ලොක් තුනෙන් එකක්. මේකත් රිලීස් කරලා ඔයාට රෝලින් හැන්ඩල් එක හදාගන්න පුළුවන් කැම් එක ගිම්බල් එක බැලන්ස් කරද්දි. මේක අයි ලොක් කරනවා. අන්තිම ලොක් එක තමයි මේ පෑන් ලොක් එක කියන්නේ. මේ ලොක් එක රිලීස් කරලා ඔයා බැලන්ස් කරද්දි අනිත් ලොක් ලොක් දෙක මේ කියන්නේ රෝල් ලොක් එකයි ටිල්ට් ලොක් එක ලොක් කරලා තමයි මේක බැලන්ස් කරන්න ඕනේ. මේ තියෙන්නේ ගිම්බල්ලගේ ජොයිස්ටික් එක. මේකෙන් ආඩ පුළුවන් පෑන් කරන්න, ටිල්ට් කරන්න, කැමරාව සෙට් කරලා. අපි ඔන් කරලා බලන දැන් මම ඔන් කරන ගිම්බල් එක මේක දැන් අපි බැලන්ස් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට හරි විදියට වැඩ කරන්න ඕනේ. දෙනිකාරි ඔයා මේ කැමරාව කැම් එක ගිම්බල් එක පල්ලයට කියන්නේ ටිල්ට් ඩවුන් කරද්දි දෙනිකාරි කැම් එක පල්ලයට එනවනේ. ඒ තියෙන විදිහටම පල්ලයට එනවනම් ඒ කියන්නේ ඔයාගේ බැලන්සින් එක අප්සෙට් වෙලා තියෙනවා. ඒ හරියට බැලන්ස් කරගන්න ඕනේ ගිම්බල් එක. ඉතින් ඔයාලා දැක්කේ ඒ DJI එකේ Ronin SC2 එහෙම නැත්නම් RSC2 Pro කියන ගිම්බල් එක. මම ඔයාලට වීඩියෝ ෆුටේජ් එකක් අරගෙන එන්නම් ඊළඟ එපිසෝඩ් එකෙන් ගිම්බල් එකට කැමරාව සෙට් කරලා. එහෙනම් මගේ channel එක subscribe කරලා තව videos බලන්න, comment section එකේ comments දාන්න, බකර ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා comment section එකේ දාන්න. එහෙනම් සුබ දවසක්. Thank you.